පළවෙනි ප්‍රශ්නේ අපි මුහුණ දීපු අපිට අවශ්‍ය වෙන ඩොලර් ප්‍රමාණය අපි උපයා ගන්න අසමත්. දෙවෙනි ප්‍රශ්නේ තියෙන්නේ ඩොලර් විතරක් නෙවෙයි මතකද බලද? අපේ භාණ්ඩාගාරයට රුපියලුත් මදි. දැන් වැඩිපුර අවධානය යොමුලා තියෙන්නේ ඩොලර් හිගිය පිළිද රුපියල් විශාල හිගයක් තිබෙනවා. 2021 ක මුල් මාස 4 භාණ්ඩාගාරයට ලැබුණේ ඩොලර් බිලියන රුපියල් බිලියන 482යි. රුපියල් බිලියන 482යි භාණ්ඩාගාරයට ලැබුණේ. භාණ්ඩාගාරයේ වියදම් කරලා තිබුණා ණය වාරිකයේ වෙනුවෙන් බිලියන 310ක් පොලී වාරිකයේ වෙනුවෙන් බිලියන 366ක් රජයේ අනෙකුත් වියදම් වෙනුවෙන් බිලියන 1002ක් ඒ කියන්නේ බිලියන 1678ක් භාණ්ඩාගාරයට ලැබෙන්නේ බිලියන 482යි භාණ්ඩාගාරයේ වැය කරා 2021 මුල් මාස 4 බිලියන 1678ක් ආසන්න වශයෙන් අපි 120 බෙදුවොත් භාණ්ඩාගාරයකට දවසකට ලැබෙන්නේ ඩොලර් බිලියන 4යි දවසක් භාණ්ඩාගාරයේ වියදම් කරන්න ඕන ඩොලර් බිලියන 14ක් දවසකට ලැබෙන කෝටි 1400යි දවසක වියදම කෝටි 1400යි දවසකට ලැබෙන කෝටි 400යි දවසකට මඩි කෝටි 1000යි මෙතන තමයි අපි ආර්ථිකය තිබෙන්නේ අපේ රජයේ ආදායම් වලින් භාණ්ඩාගාර ලැබෙන මුදල් වලින් අපි 58%ක් වියදම් කරනවා රාජ්‍ය සේම වැටුප් සහ විශ්‍රාම වැටුප් වලට අපිට 72%ක් අවශ්‍ය වෙනවා පොලී වාරිකේ ගිවයි නයින විමුදේ පොලී වාරිකේ විතරක් ඒවා ඒක රුපියල් 100ක් අපිට ලැබුණොත් රුපියල් 58%ක් වැය වෙනවා රාජ්‍ය සේම වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවන්න රුපියල් 72ක් අපිට අවශ්‍යයි පොලිවාරිකේ කිව. අඩුමතරමේ මේ දෙකටවත් භාණ්ඩාගාරයේ සල්ලි ලැබෙන්නේ නෑ. රුපියල් 100ක් ලැබුණොත් අපිට 130ක් ඕනවා. ණය පොලිවාරිකේ ගෙවි. ණය වල පොලිවාරිකේ ගෙවීම සහ රාජ්‍ය සේම වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවීම. එනිසා මෙන්න මේ අර්බුද ප්‍රධානක් මතව ගොඩක් තියෙන අතරම ප්‍රධාන වශයෙන් අපේ රටේ රජයට අවශ්‍ය වෙන වියදම් නැතිකම, රජයට අවශ්‍ය වෙන ඩොලර් නැතිකම, රටට අවශ්‍ය වෙන ඩොලර් නැතිකම තමයි මේ ප්‍රශ්නේ කඩාවැටෙන පටන් ගත්තේ. එනිසා විවිධ ලෙස කඩාවැටෙන පටන් ගත්තා. ඊට පස්සේ අපිට කාට හරි හිතෙන්න පුළුවන් දැන් ටිකක් තෙල් තියනවා වගේ, ගෑස් තියනවා වගේ කියලා අපිට හිතන්න පුළුවන්. හැබැයි මේක සම්පූර්ණ මාර්තු මාසෙත් තිබ්බට වඩා අර්බුදයේ ලොකුයි. මාර්තු මාසේ අපි ණයත් ගෙවාගෙන තමයි හැබැයි අපි අප්‍රේල් මාසේ 8 වෙනිදා මහ බැංකු අධිපතිතුමා ඒ තීන්දුව එතුමා තීන්දුව ගත්තක පිළිපදි වාදයක් තියෙනවා. එතුමා තීරණයක් ගන්නවා අපි ණය ගෙවන්නේ නැහැ කියලා. විදේශීය සමාගම් ගත්තු ණය ගෙවන්නේ නැහැ. දැන් අපි ණය ගෙවන්නේ නැහැ. පහුගිය අප්‍රේල් ඉඳන් මේ අගෝස්තු වෙනකොට ඒ මාස පහේ අපි ගෙවන්න තුන ණය මුදල් වල එකතුව ඩොලර් මිලියන 1490යි. සමන් 2400යි. සාමාන්‍ය මාසයකට අපිට ඩොලර් මිලියන 300ක වගේ එකක් තියෙනවා. සාමාන්‍ය අපිට ජූලි මාසෙ තිබුණා ඩොලර් බිලියන එක බඳුම් කරේ. ඒ ඔක්කොම එකතු කරපුවම ඩොලර් මිලියන 2490ක් අපි ගෙවුවනේ. අපි මේ මාස පහේක ගෙවන්න ගියාට මොකද වෙන්නේ? තෙල්, ගෑස්, කිරිපිටි මේ කිසිවක් නෙවෙයි ණය ගෙවන්නත් නෑ. ඒ නිසා සමහර අය හිතනවා මාර්තු වලට වඩා හොඳයි කියලා. මාර්තු වලට වඩා හොඳ නෑ. මාර්තු වල අපිට අර්බුදයේ තිබුණේ ණයත් ගෙවාගෙන තෙලුත් ටිකක් ගෙනා. හැබැයි දැන් අපි ණය ගෙවන්නේ නැතුව තෙල් ගේ. අපි ගෙවන්න තිබුණ ණය මාර්කේ ඩොලර් මිලියන 2490යි. අපිට ඩොලර් මිලියන 2490ක් ගෙවන්න නෑ. ඒ නිසා අපිට හැම වෙලාවෙම ඉන්න පුළුවන් ද ණය ගෙවන්නේ නෑ කියලා. අපි ඕනෑම කෙනෙක් අපි දන්නෝ ඕනෑම කෙනෙක් ණයක් දෙන්නේ නැවත ණය අය කර ගැනීම අපේක්ෂාවෙන්. ඕනෑම කෙනෙක් ණයක් දෙන්නේ නැවත ණය අය කර ගැනීම අපේක්ෂාවෙන්. දැන් අපි ආණ්ඩුව ඒක පාර්ශ්ව තීරණ කරන් දෙන අපි ණය ගෙවන්නේ නැහැ කියලා. දැන් මොකද වෙන්නේ? කවුරුත් එක අපිට ණයක් දෙන්නේ නැහැ. දෙක. ඔයගොල්ලෝ දන්නවා මේ ongoing projects දැන් දුවන ව්‍යාපෘති තියෙනවා. අපි ගත්තොත් කටුනායක එයාපෝර්ට් එකේ සංවර්ධන ව්‍යාපෘතියක් තිබුණා. ඒකට ණය දෙන්නේ ජපාන් ජයිකා ආයතනයේ කොන්ත්‍රාත්කරු ටයිසි. දැන් ඒගොල්ලෝ මේ ව්‍යාපෘති අධීරින් අධීරට තමයි ණය දෙන්නේ. හැබැයි අපි ණය දෙන්නේ අපි ණය ගෙවන්නේ නැහැ කියලා තීරණයක් ගත්තාම මොකද කරන්නේ? එතනින් එහා ඉදිකිරීම වලට අපි ණය දෙන්නේ නැහැ ව්‍යාපෘති නතර වෙනවා. එහෙනම් තව ව්‍යාපෘතියක් තිබුණා කඩවත මීරිගම. ඒකට ණය දෙන්නේ මේ චයිනා එක්සිම් බැංකුව අධීරින් අධීරට ණය දෙන්න තියෙන්නේ. දැන් මොකද කරේ අපි ණය ගෙවන්නේ නැහැ කියලා තීරණ කරා ඉතුරු අධීරට ණය දෙන එක නතර කරා. රට පුරා විසිරුණු පැතිරුණු කුඩා ව්‍යාපෘති තිබෙනවා. ඔය මේ විදේශ ව්‍යාපෘති, විදේශ ආයෝජන හරහා ව්‍යාපෘති එසියල නතර වෙලා තිබෙනවා. ඒක විසින් අපි ඉදිකිරීම් කර්මාන්තේ මුළුමනින්ම ඇකිලිලා තිබෙන්නේ. මා දන්නවා ලංකාවේ ප්‍රධාන ඉදිකිරීම් සමාගම්වල ඉංජිනේරු මහතුරු ගෙදර තියලා තිනවා පඩිය පැව භාගයක් තියෙනවා. ඒතර මේක ආර්ථික විශාල ඇකිලීමකට භාජන වෙනවා. මන්දක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියලා තිබුණා. මේ වසරේ අපේ ආර්ථික වර්ධන වේගයේ ඍණ 8.7යි කියලා. මයිතන 8ට ආසන්නේ 7 8ට ඍණ 8.7ක් ඒ කියන්නේ සම්පූර්ණ ආර්ථිකය ඇකිලෙනවා.
आर्थिक अखिलकट मुकद विन्नी भाण्डागार लभन आदाय प्रमाण तव अडुवेनो उदात्रिके पलल्लेनो आर्थिक प्रसारण वेनो भाण्डागार अड्डने लभेनो आर्थिक अखिलेनकट भाण्डागार लभ तव आदाय मार्गे अडुवेनो එනිසා මේක චක්‍රීය අරුබුදයකට අපි මුහුණ දීලා තිබෙනවා. එකක් එකිනෙකට ගැට ගැසී යන අරුබුදයක්. ණය ගෙවන්න බෑ. අපි ණය ගෙවි යුතුයි. ණය ගෙවුවොත් බඩු ගේන්න විදියක් නැහැ. ණය නොගෙවුවොත් අපේ ව්‍යාපෘති ඔක්කොම නතර වෙනවා. ඉදිකිරීම් කර්මාන්ත කඩාවැටෙනවා. ඒක සියල්ල පැතිරෙමිය. මේකේ භයානකම තැන තියෙන්නේ ඉදිරිදී අපේ මූල්‍ය ශේෂ්ත්‍රයට මේ අරුබුදෙයි කියලා. අවුත් අවසානෙට. මා දැක්කා පහුගිය සිකුරාද බහණ්ඩාගර බිල්පත් යන්නේ 132 පොලියට 132කට යන බහණ්ඩාගර බිල්පත් සාමාන්‍යයෙන් අපි නේද බහණ්ඩාගර බිල්පත් වලට වඩා 3ක් 4කින් තමයි බැංකු පොලිය අනුපාතික වැඩියෙන් තිබුණා දැන් 132කට බහණ්ඩාගර බිල්පත් යනවා ඕඩි එකක් බැංකු අයිරාවා 135 36ට යනවා ඒක වෙන මොකද්ද සියලු සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන් විශාල කඩාවැටීමකට මුහුණ දෙන එනිසා සමස්ත ආර්ථිකේ කුඩා වෙමින් ඇකිලිමිය යන ගමනකට මුහුණ දෙන එනිසා මේ අරුබුදය තව තීව්‍ර එනම් මේ අර්බුදයට ආණ්ඩුව තෝරාගෙන තියෙන උපාය මාර්ගය මොකක්ද එකක් ආණ්ඩුව කල්පනා කරනවා මම ඔයගොල්ලෝ දකින්න නැති නන්දලාල් මහත්මගේ ප්‍රකාශය ඔය පාර්ලිමේන්තු කරපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කරපු ප්‍රකාශය පළවෙනි රැල්ල වගේ නෙවෙයි දෙවෙනි රැල්ල පීඩාවට රිව පැනනගෙන රැල්ල බෝඩ පත් වෙන්න පුළුවන් ඒක මහා ලේවැගිරීමක් දක්වා ගමන් කිරීමේ අනතුරු තියෙනවා उत्साह टीवी के दाना मिन्न में यहाँ होयला दिन गये अपे वेदिका भी तीनों रेसी में कथा करना प्रेस कॉन्फ्रेंस से तकिन टीवी के दाना में यहाँ अंदरुन वाद तो गिये पोक्को में बलंगी नो मगे फोटो का तेज दानी ने तब मे बाव मटाड़ा बोल दानो ने मे आत्ता बोल का नो कोमा नहीं थे अधिकारी मायस्त्रा तुम्हा गेन पुलिस निलारे ट बनला तमा यहाँ दिन एक पहुँच गई नो कहने अरे देखा दाव सब बनो देख नहीं ये बड़े पुलिस मांगते नहीं 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 बनला गई ना आए गई ना आए बनी ना आए गई ना ඒයි සමාජීය බිය කරන්නේ. මෙයාගේ උපක්‍රම වල තියෙන සමාජීය බිය ජනක තත්ත්වයකටපත් කරනවා. ඒ වගේම අපි දැක්කා මේ මර්ධණයට නේද ඒගොල්ල උපයෝග කරගෙන තිනවා ත්‍රස්තවාදී වැලැක්වීම පනත PTE එක සම්පූර්ණ වැරදි. මේ නෙගටිව් මොකද ත්‍රස්තවාදී වැලැක්වීම පනත එකට වැටෙන්නේ කොහොමද? සමේ බිය කර උදකලා කරලා තනි කරලා බය කරන්න හදන්නේ. බය කළ සමාජීය බීතියට ලක් කිරීම ඒගොල්ලන්ට ඕන. මොකද වෙන්නේ එතකොට? කෙනෙක් කෙනෙක් එක්ක කතා කරන්නේ නැහැ දුරකතනෙන් කතා කරන්නේ නැහැ මූ වෙන්නේ නැහැ රැස්වීමකට එන්නේ නැහැ සමන් දෙන්නේ නැහැ ඒ නිසා ඒගොල්ලෝ කල්පනා කරනවා මේක බය කරලා මට පවත්තර පුළුවන් කියලා හැබැයි හරි පැහැදිලි දැන් සිද්ධ වෙලා තියෙදි තමයි එයා බය කරලා පාලනය කරන්න දරන උත්සාහයම තමයි එයාට පාරවල ලක්ලා තියෙන්නේ ඒක ඇද දිනවත් විශේෂයි බය කරලා සමාජයේ පාලනය කිරීම සඳහා දරන උත්සාහයම පෙරලා වුන්ට එරිවද නැගී සිටින තත්ත්වයක් තියෙනවා ඒකේ කොපක්‍රමයක් දෙවෙනි උපක්‍රමයේ ඔවුන් කෙසේ හෝ උන්ගේ ත්‍රාඩ වලල්ලේ බල කඳුර ශක්තිමත් කරගන්න ත්‍රාඩ වලල්ලක් තියෙනවා. ඒ ත්‍රාඩ වලල්ල මත තමයි උන්ගේ පැවැත්ම තියෙන්නේ පොදු ජනයා මත නෙවෙයි. එනිසා උන් කල්පනා කරන ඒ ත්‍රාඩ වලල්ල කොහොමද උන් සතුටටපත් කරන්නේ? ඒ ත්‍රාඩ වලල්ල සතුටපත් කිරීම සඳහා තමයි දැන් අමාත්‍ය දුර මොකද රාජ්‍ය මාත්‍ර 37ක් ලබා දුනවා. මම දන්න හෙට විතර තව අමාත්‍ය දුර 12ක් විතර ලබා දෙන ප්‍රතිවස්තාවි. ඇමති වෘතියයි රාජ්‍ය මාත්‍ර 40යි. ඉතින් ඇමති වෘත තව 13ක විතර ඉගියක් තියෙනවා. රාජ්‍ය මාත්‍ර 3 දිනක් විතර තියන් ඉන්නවා. කොහොමත් ඉස්තරක් එකක් දෙකක් තියන් ඉන්න. අර අරුබුදයක් වෙලාවක ඒගොල්ලෝ අනිත් පැත්තෙන් කෙනෙක් කරන් ඔක්කොම අපිත් එක්ක ඉන්නවා කියලා පෙන්නනවා. හැමදාම ඉස්තරක් තියන් ඉන්න ඔක්කොම පුරවන්නේ. අර බජට් එකක් එන වෙලාවට එක්කෙනෙක් කරන් කියන ඔන්න ඔක්කොම අපිත් එක්ක. ඒසයි ඒගොල්ලෝ විශ්වාසය තබන්නේ පොදු ජනයා මත නෙවෙයි. පොදු ජනයා මේ වෙලාවේ මොකද්ද තිබුණේ? පොදු ජනයාතාවගේ ඉල්ලීමට හාත්පසින්ම හිට ගන්න පුළුවන් වෙන්නේ මොකක් නිසාද? ඒගොල්ලෝ තමන්ගේ බලපෑමත් පිළිබඳ විශ්වාස කරන්නේ කොතනද? ත්‍රාඩ බලල ශක්තිමත් කිරීම. අමාත්‍ය දුර ලබා දීම, නිලධාරි මණ්ඩල ලබා දීම, උන්ට ආරක්ෂාව ලබා දීම, ඔවුන් නරා මේ පාලනය කරන්න පුළුවන් වෙයි කියලා උන් විශ්වාස කරා. හැබැයි ඔවුන් හැමදේම තේරුම් ගන්න ඕනකමක් තියෙනවා. මේ නෙගටිව් මේවිලා තියෙන හුදු දේශපාලන කෝණයකින් නෙවෙයි. මේ නෙගටිව් මේ ඉමින් තියෙන්නේ ජනතාවගේ ජීවත් වීම පිළිබඳ පීඩාව පිළිබඳ ප්‍රශ්නයකින්. ඒ නිසා නීති වලින්, රෙගුලාස් වලින්, අනපනත් වලින් සමාජීය බිය වැද්දීමෙන් මේක පාලනය කරන්න බෑ.
එහෙනම් මේකට උත්තරේ තියෙන කොතනද මොකද්ද අපි කරන්න විශේෂයෙන් මම හිතනවා මේ ආණ්ඩුවට දැන් ජනවරමක් නැහැ මේ ආණ්ඩුවට ජනවරමක් නැහැ මේ රට පාලනය කරන්න විශේෂයෙන් මේ ජනාධිපතිවරයා මානීතිච්ච මාතෘ හැටියට මානීති ගැන උගන්වන්න යනවා නේද ඔබ අවධානයට ගන්න කරුණක් මම පොඩ්ඩක් ඉදිරිපත් කරන්නම් දැන් අපි ආණ්ඩු ක්‍රියාස්ථායි මම විජේ බණ්ඩාරතුමායි මෙන්න මම ඒක ගැන කියනකොට වඩා ආණ්ඩු ක්‍රියාස්ථාවේ 4 වෙනි වගන්තිය බලවත් වගන්තිය සරත්න සිල්ල මහත්මයා දීපු තීන්දුවක් තියෙනවා 4 වෙනි වගන්තිය කියවන්න උන 3 වෙනි වගන්තියද ඒකාබද්ධ කරගනිමු අපි ඉදිරිපත් කරපු 20 සංශෝධනයේ ජනමත විචාරණයක් ඉල්ලුවා ඒ 20 සංශෝධනය අපි 4 වෙනි වගන්තියේ සංශෝධනය ගෙනලා තිබුණා එදත් අධිකරණ නඩු ලබා දුන්නේ 4 වෙනි වගන්තිය කීවී යුත්තේ 3 වෙනි වගන්තියත් එක්ක සම්බන්ධයි 3 වෙනි වගන්තියද කියන්නේ මොකද ජනතාවගේ පරමාධිපත්‍ය පිළිබඳව ඒතරේ පරමාධිපත්‍ය කොහොමද බෙදී යන්නේ කොහොමද පරමාධිපත්‍ය ක්‍රියාත්මක වෙන්නේ කියන එක 4 වෙනි වගන්තිය පැහැදිලිද ඒක එකතැනක පැහැදිලි කරා මෙහෙම රටේ ආරක්ෂාව ඇතුළු ජනතාවගේ විධායක බලය රටේ ආරක්ෂාව ඇතුළු ජනතාවගේ විධායක බලය ජනතාව විසින් තෝරාපත් කර ලබන ජන රජයේ ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කළ යුත්තේ රටේ ආරක්ෂාව ඇතුළු ජනතාවගේ විධායක බලය රටේ ජනතාව විසින් තෝරාපත් කර ලබන ජනාධිපතිවරයෙක් විසින් ඉටු කළ යුත්තේ දැන් මෙයා රටේ ජනතාව තෝරන්නේ මෙයා පත්ලා තියෙන ආණ්ඩු ක්‍රියාස්ථාවේ 40 වෙනි වගන්තිය තියෙනවා පුරප්පාඩුවක් ඇතුණු ජනාධිපතිවරයෙක් පත් කරගන්නේ කොහොමද ඒ පුරප්පාඩුවක් ඇතුණු ජනාධිපතිවරයෙක් දුවේ හිස්සුණු කොහොමද පත් කරගන්නේ හැබැයි එයාට බලය උපදින්නේ කොතනින්ද එයාට බලය උපදින්නේ ජනතාවගෙන් ජනතාව සතු පරමාධිපත්‍ය බලයේ විධායක කොටස ජනතාව විසින් තෝරාපත් කරන ලබන ජනාධිපතිවරයෙක් විසින් උබවන්නේ දැන් මේ ජනාධිපති තෝරගන්නේ ජනතාව විසින් තෝරාපත් කරන්නේ එනිසා එකක් මම හිතනවා මෙතන ඔගොල්ලෝ ඔගොල්ලෝ ප්‍රශ්න කරන්න නේද මොනතර මට හැඟීමක් තියෙනවා මෙතන තියෙනවා ගැටලුවක් කියලා මේ අසීමිත බලයක් එයාට ලැබෙන්නේ විධායක බලය අර අසීමිත බලයක් එයාට ලැබෙන්නේ ජනතාව විසින් එයා තෝරාපත් කරගන්න නිසා මෙයා කවුද තෝරගන්නේ ජනතාව විසින් ජනාධිපතිවරුට නෙවෙයි පාර්ලිමේන්තුවට තෝරගන්නේ ජනාධිපති පැත්තකින් තියෙනවා તો ජනතාව විසින් පාර්ලිමේන්තුවට විසින් තෝරාපත් කර ගැනීම ප්‍රතික්ෂේප කරලද පුද්ගලයෙක් කොහොමද ජනතාව විසින් තෝරාපත් කරන ලබන ජනාධිපතිවරයෙක් ලැබෙන විධායක බලය හොබවන්නේ කොහොමද එකක් ප්‍රශ්න ගන්න කියලා මගේ ඉල්ලීමක් තියෙනවා සාකච්ඡා කරමු දැනෙනවා එතන ප්‍රශ්නයක් තිබෙන බව හරි නිසා විවස්ථානුකූලව ඔහුගේ බලයේ ප්‍රශ්න වෙනවා දෙක මේ පාල් රාජපක්ෂ කඳුරට ලැබුණු ජනවරමේ පතුලේ මොකද්ද තිබුණේ රාජපක්ෂ පාලනය ගොඩනැගෙන හේතු දෙකක් තිබුණා එකක් තමයි ගෝඨාභය දෙක 15 19 ආණ්ඩුවට තිබුණ විරෝධය 15 19 ආණ්ඩුව එන ඕනෑම ඡන්දකදී පරාජයටපත් කිරීම සඳහා ජනතාව ලෑස්තිලා හිටියේ එනිසා තමයි ලංකාවේ මෑත ඉතිහාසයේ මහා ආණ්ඩුව තියාගෙන පළාත් පාලන ඡන්ද පෙරදුනා 2018 මහා පළාත් පාලන මැතිවරණ පෙරදුනා මහා ආණ්ඩුව එක්සත් ජාතික මේ රනිල් වික්‍රමසිංහ මහත්මයා තියාගෙන පළාත් පාලන මැතිවරණ කොච්චර පළාතද මේ කොයිද මහරගම වගේ ආසන ගත්තාම නගර සභාව ගත්තාම මේ පෙරදුණු ආකාර ගත්තාම නමක් ගමක් මුකුත් නැහැ විරෝධයට ගිල ඡන්ද දෙන්න පස්සේ තමයි ආහා මේ ගොල්ලෝ නේද තේරුම කියන්නේ ඔව් ඉතින් මම මේ කියන්න හදන්නේ එතකොට ඒකේ පතුලේ තිබුණේ මොකද්ද 15 19 ආණ්ඩුවට තිබුණු විරෝධයේ විසින් තමයි මේ ජනවර්ම නිර්මාණය වෙන්නේ මහ බැංකු මංකොල්ලේ ප්‍රධාන සාධකය හම්බන්තොට වරායේ විකිණීම තවත් සාධකය පාස්කු ප්‍රහාරේ තවත් සාධකය මේ සාධක මත තමයි මේ බලය නිර්මාණය වෙන්නේ එහෙනම් ඒ බලය මොකක්ද ඒ ජනවර්ම රනිල්ට එරෙහි ජනවර්ම તો රනිල්ට එරෙහි ජනවර්මක රනිල් කොහොමද උරුමකාරය වෙන්නේ එනිසා අපි අපේ රටේ ප්‍රජාතන්ත්‍ර ජනවරම ගැන කල්පනා ජනතාවගේ මැන්ඩේට් එක ගැන අපි හිතනවා නම් මේක සදාචාරාත්මක නේ. ද රනිල් වික්‍රමසිංහ අපිට මතකයි 2018 දින 52 කුමන්ත්‍රණයට විරුද්ධව නීතිජ කණ්ඩායම කොම් පාර්ට බැස්ස. අපි එකයි අහන්නේ. 2018 ඔක්තෝබර් මාසේ සිද්ධ වුණු ඒ කුමන්ත්‍රණයට වඩා මේක වෙනස් වෙන්නේ කෙසේද? 18 කුමන්ත්‍රණයක් තියෙන මොකද්ද? රාජපක්ෂට එරෙහිව ජනවරමක් ලැබෙනවා. ඒ ජනවරම මෛත්‍රී
නේද? ඒක පාවා දීලා රාජපක්ෂව කැමති කරන. ඒකද තිබුණ ජනවර. ඒ වෙලාවේ මෛත්‍රී රනිල් ආණ්ඩුවට ලැබුණ රාජපක්ෂට එරෙහි ජනවර. ඒක 18 වෙනිදා අපි ඒ 2018 ඔක්තෝබර් මාසේ දින 52 ආණ්ඩුව ප්‍රධාන තර්කය ආවේ දේශපාලන තර්කය ආවේ ජනවරමට එරෙහි නේද? රාජපක්ෂට එරෙහිව ජනවරමකින් මෛත්‍රීපාල රාජපක්ෂව කැමති කරන. දැන් මේක වෙනස් වෙනවා. जनाधिपति गोटाबे अगमति महिंद राजपक्ष जनता දැන් ජනතාව යම් අපේක්ෂාවන් එක්ක නැගිටිනවා හැබැයි බලයක් ගොඩ නැගෙනවා ඒ අපේක්ෂාවට ප්‍රතිපක්ෂ ගෝඨාභය අඩුම තරමයට ජනතාවගේ මැන්ඩේට් එකක් තිබුණා එතකොට ගෝඨාභය ගෙදර යන්න කියන්නේ මොකටද ජනතාවගේ අපේක්ෂාවන්ට පටහැනිව ගෝඨාභය කටයුතු කරනවා ජනතාවගේ අපේක්ෂාවන්ට පටහැනිව රාජපක්ෂ කඳුර ප්‍රතික්ෂේප කරනවා එනිසා රාජපක්ෂ කඳුර ප්‍රතික්ෂේප ගෝඨාභය යන්න මහින්ද රාජපක්ෂ යන්න රාජපක්ෂල එක්කෙනෙක්වත් තිබව කොම යන්න ඔකනේ ජනතාවගේ මතය හැබැයි දැන් මොකද වෙන්නේ? ඒ මතයට ප්‍රතිපක්ෂ ආණ්ඩුවක් ගොඩනගෙන මම අනුස ගුණසේකර මහත්මයා කියපු එකත් එක්ක එකයි මේකේ දිග පළල නේද? මොකද්ද ගියාට පස්සේ කියන්නේ ගෝටා ගෝ හෝම් කියනවා. හැබැයි ගියාට පස්සේ ඉතමත් මාරාන්තික හිස්තන කුමකින් වෙනවද කියලා එතනින් අහන්න නැහැ. ඉත මාරාන්තික හිස්තන කොච්චර මාරාන්තිකද? කොච්චර අවිනිශ්චිත හිස්තනද? පාර්ලිමේන්තුවට ඉන්න බැරි කෙනෙක් ජනාධිපතිවරුන් තරම් හිස්තන. ඒක පාර්ලිමේන්තුවට තෝරාපත් කරගන්න බැරි කෙනෙක් ජනාධිපති වෙන තරමට එතන හිස්තන අඩුවක් තිබුණා. එතන අඩුවක් තිබුණා. යන්න කියනවා. හැබැයි ගියාට ඉතුරු වෙන්නේ තිත් ගොඩක්. ඉතමත් අවිනිශ්චිත තිත් ගොඩක්. අපිට දැන් පෙන්ලා දෙන කොච්චර අවිනිශ්චිතද පාර්ලිමේන්තුවට එන්න බැරි වෙන කෙනෙක් ජනාධිපති වෙන තරම් අවිනිශ්චිතද? නේද? හැබැයි ඒ වෙලාවේ තිබුණ ජනතාවගේ අභිලාෂයන්ට ප්‍රතිපක්ෂ පාලන කොට කිව්වේ. ඒ නිසා දැන් අනිවාර්යෙන් නව ජනවරමකට යන්න ඕන. මම මේ පැත්තේ විතරක් නෙවෙයි කියන්නේ මේ අර්බුදයකින් රට ගොඩ එන්න මේ අර්බුදයකින් රට ගොඩ එන්න පාලකයන්ට ආණ්ඩුවට විතරක් පුළුවන්කමක් නැහැ මේක ක්‍රයිසිස් එකක් මේක අර්බුදයක් මේක ඩොලර් නැතිකම රුපියල් නැතිකම විතරක් නෙවෙයි මේක පතුලටම කිඳා බහලා තියෙන මට එක මුදල් අමාත්‍යසේ ජේසිල්දාරි මහත්මිය පොඩ්ඩක් එක වෙලාවක් දුරකථනයෙන් කතා කරලා කිව්වා මන්ත්‍රීතුමා අපේ නායකයන්ට ඉකොනොමික් ක්‍රයිසිස් එකක් කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ කියලා මේ ක්‍රයිසිස් එකක් මේක මේක හිතන තෙල් ආපුවම හරියයි ගෑස් ටිකක් ආපුවම හරියයි පොර ටිකක් ආපුවම නෑ මේ ක්‍රයිසිස් එක එවැනි ක්‍රයිසිස් එකකින් ගොඩ එන්නකම තියෙන පුළුවන්කම තිබෙන්නේ ජන පාලකය රාජ්‍ය සේවය පෞද්ගලිකාංශය පොදු ජනය විදේශගත ශ්‍රීලාංකිකය මේ සියල්ල ඒකාබද්ධව මේ අර්බුදෙන් ගොඩ එනවා කියලා වැඩ කරොත් විතරයි අවුරුදු දෙක තුනක් يعني මේ ක්‍රයිසිස් එකෙන් මේ අර්බුදෙන් ගොඩ එන්න පුළුවන්කම තිබෙන්නේ පාලකයා ජන පාලකයා සහ ජනතාව අතර ඇතිවෙන අන්‍යෝන්‍ය විශ්වාසනීය බැඳීම ජනතාව කෙරෙහි පාලකයා විශ්වාස කරන්නත් උනා පාලකයා කෙරෙහි ජනතාව විශ්වාස කරන්නත් එවැනි එකකින් විතරයි මේකේ ගොඩ එන්න පුළුවන් එහෙම නැතු උඩ මොනම අටව ගත්තත් මේ අර්බුදෙන් ගොඩ එන්න බැහැ අන්න ඒ පැත්තෙන් ගත්තත් ජනවරමක් අවශ්‍යයි ජනවරමක් ගත්තාම මේ අර්බුදයක් වෙලාවක ජනතාව පාලනයක් ලබා දෙන්නේ එතකොට අනිවාර්යෙන්ම ඒ ජනතාව කියනවා ඒ අලුත් පාලනට අවුරුද්දක දෙහික විරාම කාලයක් දෙනවමයි අලුත් පාලන ගොඩ නගගත්තාම අර්බුදයක් තියෙන අර්බුදින් ගොඩ ගන්න කියලා ගොඩ ගත්තේ ඒ නිසා උන්ට කාලයක් ලබා දෙනවා අන්නේ කාලය තුළ තමයි මේ අර්බුදින් ගොඩ එන්න පුළුවන් ඒ නිසා දැන් අපේ රටේ ජනතාවට මේ අර්බුදෙන් ගොඩ ඊම සඳහා අන්‍යෝන්‍ය විශ්වාසයේ ගොඩ නැගෙන පාලනයක් ගොඩ නගා ගැනීම සඳහා ජනවරමක් අවශ්‍යයි ඒක තමයි මේ අර්බුදින් ගොඩ ඊන පදනම දැන් ඔයගොල්ලෝ දන්නවනම් දැන් පළවෙනි වතාවට මොකද මානව හිමිකම් කොමිසම හමු වෙයි ආර්ථික අපරාධ කිනක අපිට දැන් චෝදනාවක් හිට දෙනවා බරපතල ඒකට මානව හිමිකම් කොමිසමට සාමාන්‍ය පෙවරලක් තිබුණේ සිවිල් අයිතිවාසිකම් දේශපාලන අයිතිවාසිකම් තමයි විශේෂපතේ නේ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ තමයි උන්ගේ විශේෂපතේ හැබැයි උන් මෙවර ලංකාව පිළිබඳ යෝජනාවලියදී උන් ආර්ථික අපරාධ පිළිබඳ එකකුත් ඇතුල් කරලා තියෙනවා උන්ගේ තර්කය අතිශය සාධාරණයි ආර්ථිකයේ අපරාධයක් ලෙස කඩාවැටලා තිබෙනවා නම් ආර්ථික එවැනි කඩාවැටීමක තැනක
सिविल ऐतिहासिकम देशपालन ऐतिहासिकम ගැන කතා කරීමෙන් පළක් නැහැ. يعني ඒගොල්ලෝගේ මේ මැන්ඩේට් එකෙන් එළියට ගිහිල්ලා නැහැ. ඒගොල්ලන් තියෙන්නේ සිවිල් ඓතිහාසිකම් දේශපාලන ඓතිහාසිකම් පිළිබඳ තමයි ඒගොල්ලෝගේ මැන්ඩේට් එක. හැබැයි ඒගොල්ලෝ තර්කේ කියන්නේ මොකක්ද? විශාල ආර්ථික කඩාවැටීමකට ලක් කරලා තිබෙනවා. ආර්ථික අපරාධය සිදු කරලා තිබෙනවා නම් ඒ ආර්ථික කඩාවැටීමකට ලක් කරපු තැනක සිවිල් ඓතිහාසිකම් දේශපාලන ඓතිහාසිකම් ගැන කතා කරීමෙන් පළක් නැහැ. ඒ නිසා මේ ආර්ථික අපරාධ පිළිබඳවද හොයන්න කියලා මෙවැනි මේ සැරේ අපිට එන සමුළු දැන්ටම ලේඛනවල සඳහන් කරලා තිබෙනවා. එතකොට එහෙනම් මොකක්ද මේ ආර්ථික අපරාධයකට වගකී යුත්ත නීතිය හමුවට පමුණුවන බව ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් තහවුරු කරන්නේ. මේකෙ පොඩේ ජාතික කියන්නේ දේශීය අපි ලාංකික පුරවැසියන්ටත් අපි තහවුරු කරන්න ඕන. රයිට්. මේ අපරාධයට වගකී යුත්තට අපි දඬුවම් දෙන්න ලෑස්ති. දඬුවම් දෙන්න ඕන කිතු වර්ග කප්පලට. මේක අලුත් දෙයක් නෙමෙයි. තායිලන්තේ 1997 මේ මාසෙ තායි බාත් එක නේද කඩාවැටුණා. 50 ගණන් තිබු 300 කට විශාල ලෙස කඩාවැටුණා තායි බාත් එක. ඒ ගවර්නර් විරුද්ධ නඩු දෙන්න. ඉරේ ගියා රජු කෝ නිදහස් දුන්නා ඇත්තරම. හරිද? ඒ ගවර්නර්. ඉතින් මේ ගවර්නර් යන්න ඕනේ ඊටත් වඩා. මොකද මේ අජිත් නිවාර කබ්‍රාල් පාර්ලිමේන්තුවේදී කියපුවා. රටට කියපුවා ඔයගලට මතක නම්. හරිද? මේ ආර්ථික අපරාධය දැන දැනම සංගෝපු අය. කබ්‍රාල් වැසි රාජපක්ෂ ආටිගල පීබී ජයසුන්දර කබ්‍රාල්ට කලින් ඉඳපු මහ බැංකු අධිපතිතුමා. දැන් හොඳ මහත්ෙක් නමුත් කරන්න දෙයක්. මහාචාර්ය ලක්ෂ්මන්. මේ 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 පස් දෙනා තමයි මුළු රටනම දත්තතරතුරු හංගලා වැරදි චිත්‍ර ලබා දීලා වැරදි ආර්ථික පාය මාර්ග හදලා මේ රටක් මෙතෙන්ට පත් කරේ. ඒ නිසා මේ ආර්ථික අපරාධ කරුවන්ට දඬුවම් ලබා දෙන්න සූදානම් කියන සමාජ ජනමතයක් විශ්වාසය ගොඩනැගීම සඳහා වැදගත්. එහෙම නැතු විප්‍රියකින් ගොඩ එන්න බෑ. මා මේ කෙනෙක් ෆෝන් එකේ තියෙන පෞද්ගලික තරහක් නෙවෙයි. පෞද්ගලික තරහකුත් දෙනවා සමහර වෙලාවට. මේ මේ නෑ නෑ කිව්වට නේද? එන්නේ නැත්ද මේනි අපරාධයක් කරපු අයට මෙන්න දෙන්න පුළුවන්ද? සාමාන්‍ය දරුවන්ට ආහාර ටික නැති සාමාන්‍ය අම්මා තාත්තට බීට් ටික නැති. නේද? දැන් අඳුම තර බල්ලෙක් කපුවා පිස්. ඒ බීට් ටික නේද? දැල බීටි කවට ගන්න. මේක සිද්දෙලා. ඒ නිසා මම හිතන්නේ විශ්වාසනීය පාලනයක් ගොඩනගා ගන්න මේකෙන් අරුතින් ගොඩ එන්නේ පළවෙනි එක. දෙවෙනි එක මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න. මේක ඉතාමත් විනාශකාරී දේශපාලන සංස්කෘතියක්. අපේ රටේ මේ ආර්ථික අර්බුදයේ පිටිපස්සේ තියෙන්නේ ප්‍රධාන වශයෙන් ගත්තොත් ආර්ථික ප්‍රතිපත්තීන් වලට ඉක්මවන ලද දේශපාලන සංස්කෘතිය ප්‍රතිවිපාක. නිකන් කියලා දැන් මේ රාජ්‍යසේ වැඩි වැඩි කියනවා කියමදාම කියන. මාතර ඉඳන් හයිවේ එකේ කොළඹ වරායට බස් පහක් එනවා දීලා. ඇයි වරාය යමති මාතර හිටපු. කුලියපිටියෙන් ඉසුරු පායට බස් දෙකක් එනවා දීලා. අධ්‍යාපනමති කුලියපිටිය ඉන්න පුළුවන්. රත්නපුරෙන් බස් දෙකක් එනවා ෆොරින් බියුරෝ එකට රත්නපුරේ විදේශ සේවා කටයුතු නිර්ජයා හිටපු නිසා බදුල්ලෙන් හැම ඉස්පිරිතාලන බස් යන්නේ මොකද මේ මේ අද මේගොල්ලෝ අපිට රාජ්‍ය සේවය ලොකුයි කියන රාජ්‍ය සේවය වැඩියි කියන හරි අද මොකද වෙනවා අද අපේ ගත්තොත් විශ්වවිද්‍යාලවල ගත්තොත් අධ්‍යයන කාර්ය මණ්ඩලයේ හිගයි අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ වැඩි අධ්‍යන කාර්ය මණ්ඩලය යම් බඳවා ගැනීම පටිපාටිකට බඳවා ගන්නවා සුදුසුකම් තියෙනවා. හැබැයි අනධ්‍යන කාර්ය මණ්ඩලය එහෙම ඕනේ. දැන් මේ හැම ආයතනකම පහළ පුරවලා තියෙනවා. දැන් රාජ්‍ය ආයතන කඩාවැටීම පිළිබඳ තියෙනවා නම් මේ රාජ්‍ය ආයතන වල වැඩි කියලා. ඔව්. අපිට දරා ගන්න අමාරුයි. ඒක පිළිගන්නවා. රුපියල් 100ක් ලැබුණා 58ක් වැටුප්පා විශ්‍රාම වැටුපුඩු වියදම් කරනවා. හැබැයි ඒක සිද්ධුනේ කොහොමද? මේ ඔක්කොම මේ දේශපාලන සංස්කෘතිය ප්‍රතිවිපාක. එනිසා මේ දේශපාලන සංස්කෘතිය වෙනස් නොකොට අපිට ඉස්සරහට යන්න බෑ නේද මේ රාජ්‍ය අතර බිඳ වැටීම වංචාව දූෂණය නාස්ති මේ සියල්ල නතර කරන්න නතර කළ යුතුයි ඊළඟ ප්‍රධානදී ඔයගලගේ ශිෂ්‍යයි නීතියේ විධානයේ ආධිපත්‍ය අපේ රට තුළ තහවුරු කරන්න ඔයගල නීතිඥ මහතුරු මේ ශිෂ්‍යගේ අදාළ අය හැබැයි අපි හැමදෙනාම ආපවෙන්නේ අපිට කියන්න පුළුවන් අපේ රට නීතියේ විධානයේ ආධිපත්‍ය තහවුරු වෙච්ච රටක් කියලා නේ අපි දන්න ගොඩාක් පරීක්ෂණ කටයුතු සිද්ධ වෙන්නේ කොහොමද? ගොඩාක් නඩු ගොනු වෙන්නේ කොහොමද? සමහර නඩු වලින් එළියට එන්නේ කොහොමද? මේ සෑම ශේෂ්ත්‍රෙම ගැටලුව ඇති කරලා තියෙනවා. මොකද අපේ මේ දේශපාලන සංස්කෘතිය නීතියට වඩා උඩින් ඉන්නේ. දැන් මම කියන්නේ ඒක මේ ජනතාවත් වගේ කියන්න ඕන මම මේ කියන්නේ හොඳට තේරුම් ගන්න හරිද? පෞගේ අගෝස්තු මාස 2020 අගෝස්තු මාසේ 5 වෙනිදානේ මහජන
අගෝස්තු මහපානි ඊට දවස් 3-4කට කලින් රත්නපුරේ අපේක්ෂකයෙක් මිනිස්සෙක් ඝාතනය කිරීමේ වරදට මොකද්ද එල්ලුම්බස් නියම වෙන හැබැයි ඔහු ඒ දිස්ත්‍රික්කෙන් පළවෙනි වෙන තන්දෙන් පස්සේ නෙවෙයි හොඳයි එන්නේ නෝ තන්දේ දිනේට කලින් තමයි අධිකරණයේ තීන්දුව ලැබෙන්නේ හරි හැබැයි මොකක් සිද්ධ වෙන්නේ හරි එයා ඒ දිස්ත්‍රික්කෙන් පළවෙනි වෙලා පාර්ලිමේන්තුවට ඊට පස්සේ එක එක ගැට ගහලා දැන් පාර්ලිමේන්තු මන්ත්‍රී නේද මොනතරම්ද කියන මම මතකයි ඒ මැතිවරණ රනිල් වික්‍රමසිංහ මැතිවරණට තමයි එයා වෙඩි කන්නේ ඒ තරණය වෙඩි කන්නේ මිය යන්නේ හරිද ඊට සම්බන්ධ මේ ළඟදි එතුමාගේ දියණියගේ මංගල උත්සවේ රනිල් අසංකර මේ කරන්නේ මොකද්ද මේ නීතිය නොසලකා හැරෙම මේ පාලකයා අපේ රටේ සංස්කෘතියක් හදනවා නෑ ඔවුන් නීතියට වඩා උඩින් කියලා අද කොහොමද නාගරික සංවර්ධන අමාත්‍ය දුරදරණ ප්‍රසන්න රණතුංග මහා අධිකරණේ ඔව් වැරදි කරුවෙක් කරා මිලියන 25ක දඩයක් ගෙවුවා මිලියන 25ක දඩයක් ගහපිය මෑත කාලේ තිබුණ නඩු කෝටි දෙකම අර දඩයක් ගහපිය කෝටි දෙකම අර දඩයක් ගෙවුවා ලක්ෂ 20ක වන්දිය තීරණය කරා අවුරුදු 4කට එක බැඳා එයා අපේ ආණ්ඩු පක්ෂේ සංවිධායක හා නාගරික සංවර්ධන ඇමති මොකද්ද මේ පෙන්වන්නේ මොකක්ද මේ පෙන්වන්නේ හැම දෙනාටම නීතියට සදාචාරයට වඩා උඩින් ඒගොල්ලන්ගේ බලය තියෙන බව ඒගොල්ලෝ හිතනවා ඔක්කොටම වඩා උඩින් තියෙන ඒගොල්ලන්ගේ බලය ඒගොල්ලන්ගේ බලයට පුළුවන් සියල්ල යටපත් කරන්න එහෙම සංස්කෘතියක් හැදිච්ච රටක් කොහෙවත් යන්නේ නෑ හැම දෙනාම බලයට නේද යටින් බලයේ යටින් තියෙන්න ඕන නීති උඩින් තියෙන්න ඕන හැබැයි අපේ රටේ නීතියේ විධානයේ ආධිපත්‍යයට වඩා බලය උඩට ඇවිල්ලා තිබෙනවා ඒක සංස්කෘතියක් හදලා තියෙනවා සමහර විට ආණ්ඩු මාරු කර ගන්නවා නඩුවෙන් බේරින්. මම දන්නවා. මගේ නඩුව තියෙන මේ ආණ්ඩු පෙරලුවොත් මගේ නඩුවෙන් උඩ යන්න පුළුවන්. මම දන්නවා සමහර අය ආණ්ඩුවට දැන් තදට ගහන්නේ නඩුව ළඟ ඉනවා. අය වේයට විරුද්ධව ඡන්ද දෙන්නේ. හරිද? යදන් මේක පොඩ්ඩක් ෂේප් කරන් ඉන්න ඕන මේ මගේ නඩුව ළඟ. ඉතින් එහෙම සංස්කෘතියක දෙන කොහොමද? එනිසා අපි කවුරුත් දන්නෝ අපේ රටේ නීති විධාන ආධිපත්‍ය බිඳවට්ටපු රටක්. උගල ඉගෙනගෙන තියෙනවා අධ්‍යාපනය අදාරලා තියෙනවා. ඒ විනිවිදම මහන්සි වෙනවා එහෙත් අපි ඉස්සරහ තියෙන සමාජයේ මොකද්ද නීතියේ විධානයේ ආධිපත්‍ය ගරු නොකරන ධනය සහ බලය නීතියට වඩා උඩින් තියෙන රාජ්‍ය නිර්මාණ කරනවා මේක වෙනස් කරමු ආර්ථික ප්‍රශ්න අපි කතා කරමු අපිට යෝජනා තියෙනවා ආර්ථික ප්‍රතිපත්තියෙන් ගැන ඔයගලන්ට යෝජනා තියෙනවා අපි ඒක සාකච්ඡා කරමු හැබැයි මම මෙතන සාකච්ඡා කිරීමකින් තොරව අපි එකඟතාවයට ආ යුතුයි මේ දේශපාලන සංස්කෘතියත් එක්ක ඉස්සරහට අපිට යන්න බෑ කියලා එනිසා අපි ඔයගලන්ට එක සහතිකයක් දෙනවා මෙන්න මේ දේශපාලන සංස්කෘතිය අපි වෙනස් කරමු එතනම අපි ආර්ථිකේ කතා කරමු මොකද්ද පෞද්ගලික ආයෝජන වලට කරන්නේ මොකද්ද පෞද්ගලික අංශයට කරන්නේ මොකද්ද පෞද්ගලික සිද්ධි වලට කරන්නේ සාකච්ඡා කරමු අපි ඒ ඕන එකක් එක්ක සම්මුතියකට ලෑස්ති හැබැයි අපි කිසිදු සම්මුතියකට නේද සූදානම් නැහැ මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමකින් තොරව ඉස්සරහට යන්න ඕන කියන තැන විතරයි අපි ඒක අතර තිරසකයන් එකකතාවයක ලැස්සන මේක මේක නියාමයක් ඒක අනිවාර්ය නියාමයක් මේ සංස්කෘතිය වෙනස් කරමු අපි ඔයගලන්ට අන්නේ සහතිකේ දෙනවා අපි මේ සංස්කෘතිය වෙනස් කරමු මොකද මේ රටේ මේ දේශපාලන සංස්කෘතියද අඩියක්වත් ඉස්සරහට යන්න බැහැ ඉතින් මම හිතනවා නව ආර්ථික උපාය මාර්ග අපේ රට අවශ්‍යයි ඒකේ තියෙන ගොඩක් කරුණු අපේ රටේ පිහිටීම අපේ රටේ සම්පත් අපේ රටේ මානව සම්පත් අපේ රටේ ශිෂ්ටාචාරය ලෝක දේශපාලනය මේ ප්‍රධාන කරුණු මහම පද පදනම් නව ආර්ථික සැලසුමක් අපිට අවශ්‍යයි. අපේ රටේ පීඨම වැදගත්, අපේ රටේ ස්වභාවික සම්පත් වැදගත්, අපේ රටේ මානව සම්පත්, අපේ රටේ ගොඩනැගෙන ශිෂ්ටාචාරය හා ලෝක දේශපාලන මත පදනම් වූ නව ආර්ථික පරිවර්තනයට අපේ රට ලක් කරනවා. ඉතින් මම හිතනවා ඔබට විදේශගත වීමේ හැකියාවක් තියෙනවා. ඇත්ත. හැබැයි මතක තබා ගන්න. කොයි රටකට ගියත් අපි මේ රටේ දෙවනි පන්තිය පුරවැසියි. මේකයි ඇත්ත. ඕස්ට්‍රේලියාවට ගියම් ගියා කියලා අපි ඔසී වෙන්නේ නැහැ. එංගලන්තයට ගියා කියලා අපි ඉංග්‍රීසි කාරය වෙන්නේ නැහැ. අපේ પરම්පරා දෙක තුනක් ඇයි ඉංග්‍රීසි කාරය වෙන්නේ ඒක ජීවිතය කියන්නේ මොකක්ද ජීවිතය කියන්නේ බැඳීම් නේ අපේ උත්සවයක් තියෙනවා පාටියක් තියෙනවා නේද මල ගෙදරක අපි සම්බන්ධ වෙනවා ඥාතින් එක්ක එක ගමනක් යනවා ඥාතින් එක්ක විනෝදයකට එකතු වෙනවා අවුරුද්දට මහ ගෙදර යනවා ඒවා තමයි ජීවිතය කියලා කියන්නේ අපිට විදේශගත වෙලා ජීවත් වෙන්න පුළුවන් සියලු සමාජ බැඳීම් අත්තරපු කුටුම්බයකට ඉතිර වෙලා දුවයි පුතයි නේද නෝනයි මහත්තයයි කුඩා කුටුම්බයක් ඇතුලේ එකිනෙකාගේ ආරක්ෂාව එකිනෙකාගේ බැඳීම් මත ජීවත් වෙනවා. ඉතාම පටු සීමාවකට අපි ලක් කරනවා. මිනිසු කැඩීම නෙමෙයි.
මිනිස් කෙන මානව බැඳීම් අපි කිසි බැඳීමක් නැති හුදකලා හුදකලා කුටුම්බයක් අතර ජීවත් වෙන කණ්ඩායම් බොරලත් ඒ නිසා මම හිතන්නේ පලා යාම නෙවෙයි උත්තර උත්තරේ මේක වෙනස් කරන්න කම උත්තරේ උත්තරේ මේක වෙනස් කිරීම උත්තරයි වෙනස් කරන්න පුළුවන් මේ රට ගොඩනැගී හැකි රට අපේ රටේ ජනතාව නරක නැහැ මේ පාලකයන් විසින් නරක දාලා නරකට ඇදලා දාපු මේ සමාජයක මේකුල ඉතා වේගින් උගලට මතක ඇති පොරබදබද කොච්චර ඇඳද චිත්‍ර කට්ටි චිත්‍ර අඳින කොච්චර තීන්ත දුන්නද ඇයි කෙනෙකුට හිතන විශ්වාසයක් ගොඩනැගුණොත් ඒ විශ්වාසය මත ජනතාව පොදි බෙදලා එකතු වෙනවා හැබැයි විශ්වාසය ගොඩනැගීම තමයි අත්‍යවශ්‍ය සාධකේ ඒ ජනතාව ඒක රාජ කරගත හැකි මේ රාජ්‍ය ගොඩනැගීම සඳහා නව ප්‍රවේශයකට අපේ රට පරිවර්තන කළ හැකි කියන විශ්වාසය අපිට තියෙනවා අපි ගන්නාලද තීන්දුව තීරණ පිළිබඳ විවේචන තියෙන්න පුළුවන් සමහර සිදුවීම් පිළිබඳව වෙනස් ආකල්ප ගොඩනැගලා තියෙනවා මම එකක් සාධක කරන්න උගලන ඒ කිසි තීන්දුවක් ඒ කිසි ක්‍රියාමාර්ගයක් පෞද්ගලික මට හෝ මගේ ව්‍යාපාරයේ කිසියෙකුට පෞද්ගලික ප්‍රතිලාභයක් ගනු ලැබ ගැනීම විනිවිද කරලද ක්‍රියාමාර්ගෝ තීන්දුව දෙන්නේ වරදලා තියෙනවා අපි දන්න බොඳ වෙලා තියෙනවා අපි ගැන අපහැදිලි චිත්‍රයක් ඇදලා තියෙනවා ඒකට සමහර තීන්දුව හේතු වෙලා තියෙනවා හැබැයි කිසි තීන්දුවක් මට හෝ අපේ පක්ෂයේ කිසි සමාජිකට පෞද්ගලික යමක් උපයා ගැනීම අරමුණේ පෞද්ගලික යමක් ලබා ගැනීම අරමුණේ අපි මේ මොහොතේ ඒ තියෙන තත්වයන් ගත යුතු තීන්දුව යහපත් තීන්දුව ලෙස අපි කල්පනා කරලා ගත යුතුයි අවංක තීන්දුව එනිසා වැරදීම් තියෙනවා අතපසුවීම් තිබෙනවා අපි මහා සියල්ල දත් මාර ලෝකෙකින් පහළ වෙච්චයි නෙවෙයි මේ රටේ සාමාන්‍ය මිනිස්සු සාමාන්‍ය ජනතාවත් එක්ක ගැටෙනයි අපි අඩුපාඩුකම් තියෙනවා හැබැයි මේ ව්‍යාපාරය ඉස්සරහට යන්නේ අපි ඔක්කොගෙම අදහස් ඉතා හොඳින් ගැටුණොත් ඉතා හොඳින් මූණොත් ඒකෙන් හොඳම එක තෝරා ගන්න සමත් වුණොත් තමයි මේ ව්‍යාපාරය ඉස්සරහට යන්නේ ඒ මනතු අපි හිතනවා අපි කීප දෙනෙක් එකතු කරලා නම් එකක් කිව්වනේ මේ කණ්ඩායමක් එකතු වෙලා එක තැනක ගුලි ගැහිලා ඒගොල්ලෝ තීන්දුව తీරන අරගෙන එහෙම වෙන්නේ නැහැ අපි හැම කෙනාම සීමා කම් තිබෙනවා අපි හැම කෙනාම සීමා කම් තිබෙනවා ඒක තමයි ස්වභාවය හැබැයි අපි සමත් වෙන්න ඕන මොකද අපිට නැති දේ අනිකාගෙන් උකහා ගන්න අපිට ඇහුම් කම් දෙන්න අනිකාට සමන් දෙන්න හොඳ දේ උකහා ගැනීමේ හැකියාවක් තියෙනවා මම හිතනවා ඒකට අපි සූදානම් ඔබ අප කරේ තියෙන විවේචන අදහස් අපි ඕන තරම් ඕන වෙලාවට සාකච්ඡා කරලා ලෑස්ති මොකද මේක මගේ හෝ අපි සහෝදරුන් අපි කිසිවෙකගේ පෞද්ගලික කාර්යයක් නෙවෙයි මේක අපි ඔක්කොම එකතු වෙලා කරන්න ඕන සමාජ කාර්යයක් මේක සමාජ කාර්යයක් අද අපිට ඕන නව පන්නේ මහජන ව්‍යාපාරයක් ඕන පක්ෂ පාට සියලු බෙදීම් ඉවත් කරලාද නව පන්නේ මහජන ව්‍යාපාරයක් බලය ගන්න මේ රට හදන්න දේශපාලන ව්‍යාපාර දේශපාලන මතපන්තර ඉක්මවා යන ලද මහජන ව්‍යාපාරයක් ඕන ඒක නව පන්නේ නිදහස් ව්‍යාපාරයක් අද අපේ රට අවශ්‍යයි ජාතික ජන බලවේගය කියන්නේ අන්නේ නිදහස් ව්‍යාපාර. පක්ෂේ අපිට ජීවිපී තියෙනවා. අපි මේ පක්ෂේ මොන දේවල් ටික අපි එකින් කරන්නේ. හැබැයි මේ බලය ගැනීමත් මේක ගොඩනැගීමත් කියන සාධක දෙන රඳා පවතින්නේ මහා නව පන්නේ මහජන ව්‍යාපාර. කියන්නේ ඔබ හැම දෙනාම මා කියන්නේ මහජන ව්‍යාපාරේ කොටස් කරවෝ මේ. මේක අපි හැම දෙනාම අපේ දීබවට පත් කරගන්න. අපි සවන් දෙන්න ලෑසි. අපි අහුම්කම් දෙන්න ලෑසි. ඔබ කියන දේ තේරුම් ගන්න ලෑසි. උකා ගන්න ලෑසි. වැරදි නිවැරදි කරගන්න ලෑසි. අතපසුවීම් නේද බාර ගන්න සූදානම් හැබැයි මේ ඔක්කොමත් එක්ක අපි ඉස්සරහට යන්න ඕන අන්නේ අභිලාෂ සහිත අපි වැඩ කරමින් ඉන්න ඕනේ ඒ වෙනුවෙන් ඔගොලු සියලු දෙනාගේම මැදිහත්වීම දායකත්වයේ මම අපේක්ෂා කරනවා ඒ වගේම දිගින් දිගට මා කියන්න ඕනේ නැහැ මෙතනින් ඔබ ඔගොලු වෘත්තිමය ලෙස ගත්තොත් තම ගෞරවාන්විත ආදාය මාර්ග සහිත වෘත්ති කෝ නිලින්ද නිල්ලා ඉන්නෝ එනිසා පෞද්ගලික ගත්තොත් හැම දිනකටම පෞද්ගලික ජීවිතයක් තිබෙනවා යම් සුරක්ෂිත ජීවිතයක් තිබෙනවා මේ අර්බුදේ හමු වුණා එහෙත් අපි එකිනෙකාගේ ජීවිත මොනතරම් සුරක්ෂිත උනත් රට සුරක්ෂිත නැත්නම් අපේ ජීවිත පොඩි කරන් යන එක වළක්වන්න බෑ ඒ නිසා රට මොනතරම් ප්‍රමාණයකට සුරක්ෂිත කරගන්න පුළුවන්ද කියන සාධකයේ මත තමයි අපි එකිනෙකාගේ පුද්ගලික ජීවිතේ සුරක්ෂිතභාවය ලබන්නේ ඒ නිසා අපි හැම දිනම පොරබදමු සුරක්ෂිත රාජ්‍යයක් අපේ රට තුළ නිර්මාණය කරන්න ඒ වගේම මේ අවස්ථාවේ කොළඹ දිස්ත්‍රික්කයේ අපේ NPP නීති සභාව තෝරාපත් කරන ලැබුවා. උන් සියලු දෙනා තමගේ කාර්යභාරයෙන්, තමගේ අරමුණු, තමගේ වගකීම් නිසි පරිදි ඉටු කර ගැනීම සඳහා ශක්තිය හදහිර ප්‍රාර්ථනා කරමින් මම නතර වෙනවා. බොහොම ඉස්සුති හැම දෙනාටම ජය වේවා. Reporter Varanen T
තොර අපක්ෂපාති වාර්තාකරණය